අයිබෝවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම අශින්ක දුරුතිලක මම වෙනුරිගින්නලිය මුලිමව දහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ශානි අබේසේකර ගැන විමර්ශන වාර්තාවක් දෙන්නයි පොලිස් කොමිසමේ නියෝගයක් නඩුවලින් බේරෙන්න රංජන්ට ලැබුණු උපදෙස එජාප නායකත්වයට කරූ ඉල්ලයි දේශීය ප්‍රවෘත්ති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගැනුණා. ඔහුට එල් වී ඇති චෝදනා සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත පූර්ණ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන්නේ ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. දුරකථන සංවාද මගින් පොලිස් සේවය අපකීර්තියට පත් කිරීමේ චෝදනා මත ශානි අබේසේකර මහතාගේ සේවය අත්හිට වූ බවයි ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා ප්‍රකාශ කළේ. අද රැස්වෙච්ච ජාතික පොලිස් කොමිසම් සභාව අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කරලා තීරණය කරා හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාගේ වැඩ වහාම ක්‍රියාත්මක වෙන පරිදි තහනම් කරන්නත් සති දෙකක් ඇතුළත ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කරලා ජාතික පොලිස් කොමිසම් සභාව දැනුවත් කරන ලෙස පොලිස්පතිතුමාට නියෝග කරන්නත් තීරණය කළා. වරංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයේ තවතරතුරු රැස්සක් කෙළදරව් වී තිබෙනවා. ඒ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදු වූ දුරකථන සංවාදයක්ද මෙවැනි විට මාධ්‍ය වෙත නිකුත් වී අවසන්. උදේ පොඩ්ඩකින් ප්‍රැක්ටිස් කරේ නැති ප්‍රැක්ටිස් කරේ මේ මහින්දානන්දර වෙඩි තියන්න දිනවන සර් ඕක මේ පොඩ්ඩක් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කළා. ඊට පස්සේ මම දැන් මේ පොලිස්පතිතුමාට කතා කළා. එයා කිව්වා මිස් මිස් ෆයරයක් වුණා කියලා කියන්නේ කියලා. උදේ චෙක් කරද්දි මිස් ෆයරයක් වුණා කියලා මගේ ඔෆිෂියල් මේකනේ ඒ හින්දා මේකුනේ කියලා. මම බැලුවා ටීවී එකේ සොපියෝටි සර්කියුවේ ප්‍රැක්ටිස් කරා කියලා. මේ අතර තමන්ගේ නම සඳහන් කරමින් මෙම දුරකථන ඇමතුමින් සිදුවන මරණ තර්ජන පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා අදහස් පළ කළා. අපි රංජන රාමනායක මහත්තයා ගැන පුදුම වෙන්නේ එයා ඕනේ ගොංගඩක් කරන නිසා. අගමැතිවරයා උපදෙස් දෙනවා. ඒක පැහැදිලිව තියෙනවා කථානායකතුමනි. ඔබතුමාමට උපදෙස් දුන්නා මහින්දානන්දර කරන්න ඕනේ දේ. මුගේ කටවල් වහන්න නැතුව කරන්න බෑ. මුගේ කටවල් වහන්න ඕනේ. ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායකතුමා තමු නාසයේ මේ පිළිබඳ ප්‍රකාශයක් කරන්න. මේ මන්ත්‍රීවරයා ගැන ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? ගරු කථානායකතුමනි දැන් එතුමාගේ කටහඬපට 121,000 එළියට අවිලා. රංජන් වැඩ කරන්නේ අගමැතිතුමාගේ ආශිර්වාදයෙන්. මේක ආණ්ඩුවේ දැනුවත්මෙන් මේක ආණ්ඩුවේ සියලු කැබිනට් අමතුරු වග කියන්න ඕනේ. අරලිය ගහමන්දරේ සාකච්ඡා කරලා නීතිපති දෙපාර්තමේන්තුව ගෙනෙල්ලා පොලිසිය ගෙනෙල්ලා මේ විරුද්ධව කතා කරපු මන්ත්‍රීවරු හිරේ දාන්න ඝාතනය කරන්න මේ ආණ්ඩුව කුමන්ත්‍රණය කරා පහුගිය ආණ්ඩුව. මම හෙට මේ පිළිබඳව නීතිමය කටයුතු කරනවා. ඔබතුමා මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මට මෙච්ච මේ අසාධාරණ පිළිබඳ ඔබතුමා කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. අවධානය යොමු කරන වික්‍රමසිංහ මහත්මයා. මේ සභාවේදී මහින්දානන්ද ඇමතුමා මං ගැන ප්‍රකාශයක් කළා තියෙනවා. මං එහෙම කුමන්ත්‍රණය කරන පුද්ගලයෙක් නෙමෙයි. ඒත් මම විශේෂයෙන් එක කාරණයක් කියන්න කැමතියි. මේ සීඩී තැටි ටික ඇත්ත වශයෙන්ම රංජන් රාමනායක මන්ත්‍රීමාගේ මාධ්‍යවල නිවේසින් දම් පොලිසිය බාරගත්තා. මම කැමතියි ඔබතුමා මාර්ගයෙන් කථානායකතුමාට පොලිසියට කියලා මේ තැටි ඔක්කොම අරගෙන මේ මන්ත්‍රීවරු කවුරු හරි වැරද්දක් කළා තියෙනවා නම් එතුමාට මේක ප්‍රකාශ කරන්න පුළුවන්. මීට වඩා ඇදගෙන යන්න උවමනා නැහැ. අධිකරණයේ සාධීනත්වය ගැනද ඇමතිවරයෙක් කතා කරා. මොකද්ද ගරු සභාපතිතුමනි
මේ විවස්ථාදායක විදායක ඒ වගේම අධිකරණය මේ තුන නිසා තමයි රටක් ස්ථාපිත වෙලා තියෙන්නේ හරියට. ඒ තුනම විනාශ වුණානේ. අද මේ ගරු මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ ගෞරවය නැති කරලා තියෙනවා එක මන්ත්‍රීවරයෙක්ගේ මේ ප්‍රකාශ නිසා. ජනතාව අවසානේ යන්න ඕන තමන්ගේ දෙයකට අධිකරණයට. අද අධිකරණයේ සාධිනත්වය පිළිබඳ කාටවත් කතා කරන්න බෑ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද අද මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් දැක්වූපා. රංජන් මැතිතුමා විශාල වශයෙන් ජනාධිපතිතුමත් එක්කත් අගමැතිතුමත් එක්කත් ඉතාමත් නගින් ආශ්‍රය කරනවා. විශේෂයෙන්ම රංජන් රාමනායක මැතිතුමා ඔය විනිසුරුතුමිය එක විතරක් නෙවෙයි. ඉස්සරහට ගොඩාක් සංවාද එයි ඔය විනිසුරුතුමන්ලා පොලිසිය රටේ ප්‍රධානින් මේ හැමෝත් එක්කම රංජන් කතා කරනවා. මම නම් හැබැයි කියන්නේ රංජනේ කරපු වැඩේ හරි කියලා. කර හිටපු කෙනෙක් තරහ වෙලා ගියා. යනකොට මේ තැටි ටික උස්සගෙන ගිහිල්ලා ගිහින් පොලිසියට බාර දුන්නා. මොකද ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක රංජන් කතා කරනවා කියලා. පොලිස් මැතිතුමත් ඔක විසඳුන බව කියනවා රනිල් වික්‍රමසිංහ. හරි එයා කාත් එක්කද ඒ කන්වර්සේෂන් එක කතා කරන්නේ? රංජන් රාමනායක මැතිතුමාට එහෙම කවුරු උපදෙස් දීලා තියෙනවා නේද? වකට හිටපු අග මැතිතුමා දේව වැරදීව ගොන් වැඩේ වලට කියන්න ඕනේ. මේ අතර අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් සිදු කරමින් රංජන් රාමනායක මහතා විනිසුරුවරුන් පක්ෂග්‍රාහීව යෙදවීමට එරෙහිව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ අධිකරණ සේවා කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වෙලා තිබෙන චූදිතයන්ට හිටපු මහාධිකරණ විනිසුරු පත්මිනී එන් රණවක මහත්මිය එයින් ගැලවෙන විදිය ප්‍රකාශයට පත් කරනවා. හලෝ මැතිනිය. ජනාධිපතිතුමා කිව්වනේ හම්බෙන්න කියලා ඇවිල්ලා. මට හම්බෙන්න කිව්වේ නෑ. කිව්වා මට කිව්වනේ. මං කිව්වේ නෑ. අනේ නෑ මට කිව්වේ නෑ. අනිත් එක මං හම්බෙන්න යන්න බයයි. එදා කතා කරපුවම කිව්වා මේ අනේ පොඩි ළමෙක් වගේ කතා කරන්නේ. ඉතින් හම්බුණා කියලා මොනවද කරන්නේ මම? ඉතින් මෙතන හදලා ඉවරයි. ඔබතුමී ගිහිල්කා මල් එකක් දීලා ගිහලා හම්බෙන්න ඉතරයි තියෙන්නේ. අනේ ඔබතුමාට ගොඩාක් හොඳයි. එහෙනම් රිටයර්මන්ට් පේපර්ස් ගන්න එපා. එපා අනේ මොනවද? ඔන්නේ කොයි වෙලාවටද කතා කරන්න පුළුවන්? කාට ජනාධිපතිතුමාටද? ඇය විශ්‍රාම ගත්තට පස්සේ නෙමෙයි මේ උපදෙස් දෙන්නේ. ඇය රාජකාරියේ නිරතර ඉන්න කාල පරිච්ඡේදය තුලයි උපදෙස් දෙන්නේ. ඒකයි මෙතන තියෙන බරපතල කාරණ. මේ විදියට ඇය විසින්ම නීතියේ දෙවන ගණ නිරුවත් කරනවා. ඒ විතරක් නෙමෙයි ඇයත් නිරුවත් වෙලා ඉවරයි. ඒක නිසා අපි මේ වෙලාව මතක් කරනවා හිටපු මහාධිකරණ විනිසුරු පත්මිනී එන් රණවක වහම අත්අඩංගුවට ගත යුතුමයි. රංජන් රාමනායක වහම අත්අඩංගුවට ගත යුතුමයි. රංජන්ට පෙම්බැඳි පත්මිනීද නැත්තම් පත්මිනී පෙම්බැඳි රංජන්ද කියන කාරණේ මත මොකද මේ හඬපට දැක්කම දෙන්නට දෙන්නගේ තියෙන සම්බන්ධතාවය හිතාගන්න බෑ. මේ පිරිසිදු අධිකරණය විනාශ කරන්න මෙවැනි විනිශ්චයකාරවරුන් ඉන්නවා නම් මේ රටේ සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක වෙන නීතිය ගැන හිතන්න. එතකොට මෙච්චර දවසක් මේ අධිකරණය දූෂිතයි කියපු රංජන් රාමනායක අධිකරණය අල්ල සම්පූර්ණයෙන්ම දූෂණයම කරලා දාලා. යහපාල රජයේ සමයේ රංජන් රාමනායක මහතා හා තවත් දේශපාලඥයින් ගණනාවක් නීති ක්ෂේත්‍රයට සිදු කර ඇති බලපෑම් පිළිබඳ අදත් මාධ්‍ය හමු රැසකදී අදහස් පළ වුණා. තීන්දු ලබා දීමට කුමන්ත්‍රණය කළ අයද නීති හමුවට පමුණුවා මන්නදනුම ලබා දිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ වුණේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කොටගත් විපක්ෂය අද මේ වන විට අපිට දකින්න ලැබෙනවා දේශපාලන වශයෙන් අඩපණ කරන්න කටයුතු කරමින් යනවා. ප්‍රාජිත් සේනාරත්න මැතිතුමාව, සම්පික රණවක මැතිතුමාව හිර කරන්න දේශපාලන වශයෙන් කටයුතු කරමින් යන කාල සීමාවකදී මේ රටේ ජනතාවගේ සවිඥාණය වෙනස් කරන්නට මුන් උත්සාහ ගන්නමින් පවතිනවා. දැන් එක්සත් ජාතික පක්ෂයේ පොඩ්ඩෝ මෙහෙමනම් රාජිත සේනාරත්නලා පාටලී චම්පික රණවකලා ඒ වෛරීය පිපාසයෙන් ඉන්න අය මොනතරම් බලපෑම් කරලා ඇද්ද? දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව ලබා දීමට පෙර ශානි අබේසරේ සේකරේක දන්නේ කොහොමද? මේක මා විශ්වාස කරන විදියට ලංකා ඉතිහාසයේ අධිකරණයට ඇතිවෙච්ච දරුණුතම කළු පැල්ලමයි. ප්‍රථම වතාවට තමයි අධිකරණයට දේශපාලන බලපෑම් තිබෙන බවට සාක්ෂි හමු වෙලා තියෙන්නේ. අඬපටවල ඇත්ත නැත්ත ඒවා තියෙනේවා හරිද වැරදිද ඒවා සියල්ල පරීක්ෂාවට ලක් කළ යුතුයි. ඉතින් ඒ පරීක්ෂාවට ලක් කිරීමට අදාළ ආයතන තියෙනවා. ඒවා මගින් තමයි ඒවා ඔප්පු කරගත යුත්තේ. ඉතින් ඒවා එහෙම වෙලා තියෙනවා නම් ඒවා සත්‍ය දේවල් නම් ඒක බරපතල වැරද්දක්. අපි දැක්ක පහුගිය දවසක අනුග දිසානායක මහත්මයා චරිත සහතිකයක් ලියනවා සානි අබේසේකරගෙන. මං දන්නේ නෑ රංජන රාමනායකලා ගෙදර හැලිවලං හොදන්න යනවයි කියපු සානි අබේසේකර අනුග දිසානායකයේ ගෙදරත් ගිහිල්ලා හැලිවලං මාසයක් තිස්සේ හොදවුවද කියලා. අනේ අගු විනසුරුතුමනි මට අභියාචනා අධිකරණයට යන්න දෙන්න. ඒ ඉල්ලපු එකේ පිටපතක් දෙනවා රංජන රාමනායක. ඒක ගිහින් දෙන්න කියනවා අගමැතිතුමාට අජිත් පී පෙරේරට. එයා හරි ෂෝක්. මාත් එක්ක කතා කරනවා. ජනාධිපතිතුමාව නම් මට විශ්වාස නැහැ කියලා කියනවා. බැසිල් රාජපක්ෂ නඩුව තිබුණා නම් මගේ කාලේ මං කොහොම හරි ඕක අහලා බැසිල් රාජපක්ෂව හිරේ දානවා. එහෙම වුණා නම් මම අභියාචනා අධිකරණයට යනවා. අපරාධේ මගෙන් ඒ නඩුව ගැලෙව්වා. ඉතින් මේ අධිකරණයට තමයි අපි කියන්නේ ස්වාධීන අධිකරණය. මන්ත්‍රීවරයෙක් වන අල්පොන්සු මැතිතුමා මයි දන්නේ හඬපට රෙකෝඩ් කරලා ඒවා අරගෙන ගිහිල්ලා ඒවා ලක්ෂ ගාණක් හඬපට විදියට පාවිච්චි කරලා තියාගෙන විවිධාකාරයේ කප්පම් වලට විවිධාකාරයේ තැතිගැන්වීම් වලට නැත්තම් විවිධාකාරයේ බියගැන්වීම් වලට මේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරීන්, විනිශ්චයකාරවරුන්, කලාකරුවන් විවිධ අය පත්කිරීම සඳහා වන ක්‍රියාදාමයක් අරගෙන ගිහිල්ලා තියෙනවා. මේක ඇත්තටම පිස්සුවක්. මේ ඔළුවක් තියෙන මිනිහෙක් කරන වැඩක් නෙමෙයි. අද යහපාලන ආණ්ඩුවේ රෙදි ගැලවිලා තියෙනවා. එජාප නායකත්වය සඳහා කථානායක කරු ජයසූරිය මහතා පත් කරන්නයි භික්ෂුන් වහන්සේ කිහිප නමක ඉල්ලීමක් කරනු ලැබුවා. ඒ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි පැහැදිලිව කියනවා මේ වෙලාවේදී කථානායක කරු ජයසූරිය මහත්මයාට නායකත්වයේ බාර දීලා ඉදිරි මැතිවරණයට ඕන කරන පිරිස් බලමුළු ගැන්වීමේ කටයුතු නොපමාව සිදු කෙරුවොත් පමණයි පක්ෂයට ක්‍රියාකාරීත්වයක් හෝ ජයග්‍රහණයක් තියෙනවා. ඒ වගේම සිංහල බෞද්ධයෙකු හැටියට එක්සත් ජාතික පක්ෂය තුල නැවත මේ ජීව ගුණය ප්‍රදර්ශනය විය යුතු එකම මාධ්‍ය හැටියට අපි දකින්නේ කරු ජයසූරිය මහත්මයා නායකත්වයට පත්වීම තුලයි. හොඳ බෞද්ධ නායකයෙක් තමයි කථානායක දේශබන්දු කරු ජයසූරිය මහත්මයා. එනිසා එතුමා මේ පක්ෂයේ නායකත්වයට අපි ගරුතර මහා සංඝරත්නය හැටියට යෝජනා කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදය අද පැවැත්ුණා. එෙහිදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. ප්‍රගතිශීලී නූතන විපක්ෂයක් හැටියට අපි යෝජනා කරනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල තිබෙන සීලුම ජනහිතකාමී යෝජනා මේ පාර්ලිමේන්තුව අයවැයක් හරහා ඉතාමත්ම ඉක්මනින් ඉදිරිපත් කරන්න 69 ලක්ෂයක් ලබා දුන්නු ඒ වර්ම ක්‍රියාත්මක කරා. ඒ නිසා කාටවත් මාර්තු මාසයේ, අප්‍රේල් මාසයේ, මැයි මාසයේ තුනෙන් දෙකක් එනකන් බලාගෙන ඉන්න කතාව අවශ්‍ය නැහැ. අපි ලෑස්ති 225ම ආශිර්වාදය ලබා දෙන්න. හොඳයි, බොහොම ස්තුතියි. සමා වෙන්න. මම කැමති යෝජනාවක් කරන්න. ඇයි මේ දෙපැත්තම අපි එකට එකහු වෙලා දේශද්‍රෝහී ජාතිද්‍රෝහී ක්‍රියාවක් කියපු? ඇයි මේ MCC කිවිසුම අපි ඉරලා දමන්න? අපි ලෑස්තියකට සහයෝගය ලබා දෙන්න. විපක්ෂ නායකතුමාගේ මංගල කතාවෙම විපක්ෂයට ප්‍රශ්නයක්. ඔබතුමා විපක්ෂයේ විපක්ෂ නායකද කියලා. සමහර විපක්ෂයේ පක්ෂ කියනවා ඔබතුමා කොහොමද අපි වෙනුවෙන් කතා කරන්න කියලා. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ විපක්ෂ නායකකම දෙකට බෙදිලා. ඔබතුමා විපක්ෂ නායක වෙනෙක් ගැන අපි සතුටුයි. තමුනාසේ විපක්ෂ නායක වගේ තවත් කතා කරන්න. කතා කරන්න කතා කරන්න අපිට හොඳයි. 153ට අඩු උනේ 62 ඔය වැඩියෙන් කතා කරලා වේදිකාවේ.
දැන් බලන්නකෝ විපක්ෂ නායකතුමාගේ කතාව. MCC ගිවිසුම ගැන කතා කරනවා. සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරනවා. රණෝයිරෝ හිරේ දාපු එක ගැන කතා කරනවා. මහත්තයෝ ඔයා අවුරුදු 4මාරක් කොහෙද හිටියේ? ඔයා හිටියේ කැබිනට් එකේද නැත්නම් වෙන කොහේ හරිද? මැතිවරණ වේදිකාවේදී හම්බන්තොට වරාය ඇතුළු මේ රටේ ආර්ථික මර්මස්ථාන විකුණන්නට පහුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කටයුතු කළා. එය යලි පවරා ගැනීමට කටයුතු කරනවා කියන එක ඔවුන්ගේ තද බල මැතිවරණ පොරොන්දුවක්. මේක අපෙත් බලාපොරොත්තුව. අපි ඉල්ලන්න කැමති වහාම කියපු ආකාරයට ඒ වරාය ජාතික සම්පතක් බවට පත් කරන්නට කියලා. ඒ අවුරුදු 4මාරක් තුල පැවති රජය ආර්ථික ප්‍රතිපත්ති 10ක් සහ අයවැවල් 5ක් අරගෙන ආවා. සමස්තයක් හැටියට මාස 3කට සැරයක් රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරා. අද තීන්දුවක් අරගෙන හෙට දිනේ පිළිබඳ සැලසුම් කරන්න බෑ. තව මාස 3කින් ඒ ප්‍රතිපත්තිය වෙනස් කරන්න ආණ්ඩුව කටයුතු කරා. ඒ ඉඳ අපි දන්නේ නැහැ ඒ පැවති රජය ඇයි මේ ආකාරයට අපේ රටේ ජනතාව පීඩාවට පත් කරේ. පස්සර බස් අනතුරෙන් මියගිය අය වෙනුවෙන් අවමංගල්‍ය අදහර මුදල දෙගුණ කර ලබා දීමටත්, තුවාල ලැබුවන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපීමටත් ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අතර පොලිසිය සහ ගමනාගමන මණ්ඩලය මෙම අනතුර පිළිබඳව වෙන වෙනම පරීක්ෂණ කටයුතු සිදු කරනවා. බස් රථයේ රියදුරු ලබන දහසේ තෙක් රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා. අට දිනකට මරු කැඳවමින් මෙම බස් අනතුර සිදු වූයේ ඊයේ පස්වරුවේ. බදුල්ල සිට ඇකිරිය දක්වා ධාවනය වෙමින් තිබූ ළඟම මගේ බස් රථය අඩි 250ක ප්‍රපාතයකට පෙරලී තිබුණා. මෙහෙට එනකොට බස් එක ලොරියකට සයිඩ් දෙන්න ගියා මේ අයනේ. එතකොටම බස් එක මෙතන මෙහෙම චූටක් ඉස්සලා ගියා අඩි 10ක් විතර අතෙන් ඉඳලා. පෙල්ලිගෙන ගියා. අතන ලොකු ගහක් තිබ්බ. ඒකේ වැදුනා ඒ බස් එකේ ගිහිල්ලා. උඩ පියන ගැලුණා. ඊට පස්සේ මිනිස්සු ඉස්සෙලා මං කෙලින්ම 19:90ට කතා කරලා පොලිසියට එයා කතා කරා. කක්ගල කට්ටිය උඩට ගත්තා. ජීවිතක්ෂයට පත් වූවන් අතර පාසල් ළමයින් දෙදෙනෙකුද වෙනවා. අනතුරෙන් තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කෙරුණු සියලු දෙනාම බදුල්ල රෝහලට මාරු කර යවා තිබෙනවා. බදුල්ල රෝහලේ මේවර විට 42 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. අනතුරෙන් 8 දෙනෙක් මියගොස් තිබෙනවා. කාන්තාන් 4 දෙනෙක් සහ පිරිමින් 4 දෙනෙක් මියගොස් තිබෙනවා. රෝගීන් 2 දෙනෙක් තත්ත්වය අසාධ්‍ය මට්ටමේ පතු වෙනවා. ලෙඩ සත්කාරක ප්‍රතිකාර ලබනවා. වාඩ් පින් රෝගීන් 10 දෙනෙක් තත්ත්වය යම් මට්ටමකින් බරපතල සුවයට පත් කරන්න පුළුවන් වෙවි. 8 දෙනෙක් පමණ නිවසට යා හැකි මට්ටමින් සිටිනවා. සිද්ධිය සැලවූ වහාම විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට ගොස් අදාළ සහන කටයුතු වලට සහ පරීක්ෂණ කටයුතු වලට එක් වුණා. බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා. මෙම බස් රථ අනතුරෙන් මියගිය එක් අයෙකු වෙනුවෙන් අවමංගල්‍ය කටයුතු සඳහා රුපියල් 50,000 බැගින් ලබා දීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. මෙවැනි අනතුරකදී මින් පෙර ගෙවා ඇත්තේ රුපියල් 25,000ක මුදලක් පමණයි. මේ අතර ලංගම සභාපති කිංස්ලි රණවක මහතාද අනතුර පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා පස්සර ප්‍රදේශයට ගොස් තිබෙනවා. බස් අනතුරෙන් මියගිය 8 දිනාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වූ පස්වර රෝහලට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවිල් සුරේෂ් මහතා පැමිණීමත් සමග නොසන්සුන්තාවක් හටගත්තා. බලයේ සිටි සමයේ කිසිවක් නොකර ශෝකයෙන් පසුවන අවස්ථාවක දුකසැප විමසනවා වෙනුවට දේශපාලනය කරන බවට ජනතාව ඔහුට චෝදනා කළා. එහිදී පොලිසිය මැදිහත් වී මන්ත්‍රීවරයා රෝහල් භූමියෙන් පිටත් කර යවා තිබෙනවා. බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පුද්ගලයින්ට නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව රාජමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමුණුයේ ඒ මහතා මේ අදහස් පළ කළේ. මහබැංකුව මංකොල්ල කාපු හොරු ටික උත්සාහ කරා මේ මහබැංකුව මංකොල්ල කෑමේ විගණනය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරන්නේ නැත්තේ අපේ ආණ්ඩුවෙන් කියලා හුවා දක්වන්න. ඒකේ පුදුමට කාරණාව වෙන්නේ මේ විමර්ශන කටයුතු සිදුවෙද්දී ඒ චූදිතයොත් එක්ක දුරකථන සංවාදයක් පවත්වපු අජිත් පෙරරත් ප්‍රශ්න කරනවා. අර මහබැඳුම් කරය සම්බන්ධයෙන් මෝර්නින් බ්‍රෙක්ෆස්ට් මීටින් එකට ගිහිල්ලා සාකච්ඡා කරපු දැන හිටපු රවි කරුණානායකත් නැගිටලා ප්‍රශ්න කරනවා. එතකොට මේ හොරු විසින් කරපු ඒ හොරකම අපේ ආණ්ඩුව වහන්න සූදානම් නැහැ. අපේ ආණ්ඩුව යටතේ මං හිතනවා වැරදි කරපු සියලු දෙනාට තරාතිරම නොබලා දඩුවම් ලැබීම සිදුවෙයි. ඒක මහබැංකු හොරකම වෙන්නත් පුළුවන්, වෙනත් හොරකම් වෙන්නත් පුළුවන්. මෙම මාධ්‍ය හමුවට එක් වූ රාජමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහල් මිල සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. මෙතන පැහැදිලි මාෆියාවක් තියෙනවා. එදා තිබ්බ රජයේ වීමෝල් ටික එක්සත් ජාතික පක්ෂෙන් සියල්ල විකුණලා දැම්. ඉතින් අපි එදා ජනාධිපතිතුමාට යෝජනා කරේ අපි පොහොර ටිකක් ජනතාවට දෙනවනම්. ඒ වගේම එක ගොවින්ගේ එක කුඹුරු අක්කරයක් සඳහා වතුර ටිකට රජයේ වියදම් කරනවා රුපියල් 10,000. ජලය ටිකත් අපි ලබලා දෙනවනම් අපිට හැකියාව ලැබෙනවා. මේ
කුඩා මෝල් වී මාෆියා කරුවන් 4-5 දෙනෙක්ගේ බලපෑම නිසා අද වැහිලා තියෙන කුඩා වී මෝල් තියෙනවා 1-3-4000. අන්නේ වී මෝල් ටික පණ ගන්නලා 2-20 ලක්ෂයක් බත් කන ජනතාවට සාධාරණයක් කරන්න. ඉංග්‍රීසින්ගේ යුගයේ පටන් රාජ්‍ය සේවයට බදවා ගැනීමදී අධ්‍යාපන සුදුසුකම් වලට වැඩි ඉඩක් හිමි වුණා. එහෙත් විවිධ හැකියාවන්ගෙන් යුත් අධ්‍යාපන සුදුසුකම් නැති බොහෝ පිරිසක් අද දක්වාම නොසලකා හැර තිබීම ජාතියට සිදු වූ දෙවැන්තම පාඩුවක්. අධ්‍යාපනයෙන් පරාජය වුවද වඩු කර්මාන්තයෙන් ජීවිතය ජය ගන්නට වෙර දරන මේ තරුණයා ඒ සඳහා උදාහරණ සපයනවා. අපිටත් ස්ථිර පඩියක් ගන්න අපිත් ආසයි. මේ වගේ කරලා ඉතින් අපිට වැඩ තිබුණොත් අපි ගියා කරේ හම්බ කරගන්නවා. වැඩ නැති වුණ කාලෙකට තමයි ඉතින් ගොඩක් අසරණ වෙන්නේ. ගොඩක් තැන් වලට ගිහිල්ලා තියෙනවා. ඒත් ඉතින් අපිට වැඩක් උනේ නැහැ. මේ රජයෙන් මොකක් හරි සුසුකම් බලන වෙන මුකුත් ඕනේ නැහැ. සුසුකම් බලන මේ ජොබ් එකක් දෙනවනම් අපිට වැඩ කරලා දැන් මේවා කරා කියලා අන්තිමට බැරි කාලෙකට කිසි දෙයක් නැහැනේ. අපි පවුල් නඩත්තු වෙන්නේ කොහොමද? කිස්තියක් නැහැ. ස්ථිර වැටුපක් දීලා අවුරුදු ගාණක් සේවය කරලා අපිට ඊට පස්සේ පෙන්ෂන් එකක් හම්බ වෙනවා නම් ගොඩක් වටිනවා ඉතින් මේ කාලේ හැටියට. රජයේ ජොබ් දෙන්නේ කොහොමද? ඒ උපාධිධාරීන්ට ඕ ලෙවල් ඔක්කොම පාස් වුණ කට්ටිය විතරයිනේ. මේ වෙනකන් කිසිම අපිට මේ රජයේ ජොබ් එකක් හම්බෙලා නැහැ. අර මේ පාරම මේ ජනාධිපතිතුමා කියලා කියනවා මේ එහෙම අයටත් සලකනවා කියලා. ඒක අහන්න සතුටුයි. බහුකාර්ය සංහරදන කාර්යසාධන බලකායක් පිහිටුවා මෙවැනි ලක්ෂයක පිරිසකට රාජසේවයේ රැකියා ලබා දීමෙන් ඉතිහාසයේ පුරා සිදු වූ වරද නිවැරදි කිරීම වර්තමානයේ ඉලක්කයයි. මුදල් නැහැ ස්වයං රැකියාවක් කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ අහිඳනේ ගමක මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නේ. පවුලකට රජේ රැකියාවක් හැටියට මුදලක් හැමදාම හම්බ වෙනකොට ඒකෙන් ඒගොල්ලන්ට ඉහළට එන්නට පුළුවන්. ඒක තමයි මේකේ අරමුණ. ඒ ගමේ තියෙන රැකියාවන් වලට තමයි මේගොල්ලන් යොදවන්නේ. දැන් පොත් කිහිපයක් කෙටියෙන්. අමානුෂික ලෙස පහර කෑමට ලක් වූ නිකවරටිය ප්‍රදේශයේ දැරිය කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කෙරුණා. ඇය විශේෂ පරීක්ෂණ කිහිපයකට යොමු කර තිබෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ඇය මේ වන විට ප්‍රතිකාර ලබන අතර ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින්ද අද දිනේ දැරියගෙන් හා මවගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසලකලිමත්කම හේතුවෙන් මියගිය බව කියන අලුත උපන් දරුවෙකුගේ මලසිරුර යලි ගොඩට ගත්තා. මහනුවර මහේස්ත්‍රාත් එම් සරිෆ් ඩීන් මහතා ඉදිරියේ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ අංශ වෙත යොමු කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුවයි මෙසේ සිරුර යලි ගොඩටගෙන පරීක්ෂණ පැවැත්වීමට නියෝග කෙරුණේ. මනම්පිටිය මහවැලිගඟ අසබඩ නව වැලිතොටු පොලක් විවෘත කෙරුණා. ඒ සමග පොළොන්නරුවේ වැලි මාෆියාවට තිත තැබූ බවයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ. පිටපළාත්වලට රැගෙන යන වැලි කියුබ් තුනක රථයක් සඳහා අය කෙරෙන මිල ගණන් ප්‍රසිද්ධ පුවරුවක සටහන් කර තිබීමද විශේෂත්වයක්. වසර 3ක සිරදඬුවම් නියම වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එම තීන්දුවෙන් පැය කිහිපයකට පසු ඇප හිමි වුණා. ඒ ඔහු ගොනු කළ අභියාචන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුයි. සරණ ගුණවර්ධන මහතා 2005 වසරේ සිට 2007 වසර දක්වා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. එම කාලයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට බව පවසමින් වාහන තුනක් මිලදීගෙන රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබුණේ අල්ලස් කොමිෂන් සභාවයි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වසර 3ක සිරදඬුවම් වලට අමතරව රුපියල් ලක්ෂ 3ක දඩයක්ද නියම කළා. කෙසේ වෙතත් සරණ ගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් අද පස්වරුවේ අභියාචන පෙත්සමක් අධිකරණය වෙත ඉදිරිපත් කළා. එය සලකා බැලීමෙන් පසු ඒ මහතා අපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. උසස් පෙළ සමතුන් සඳහා ඩිප්ලෝමා උපාධි ලබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාවන්නම් වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
වෙන රටවල තිබෙන ප්‍රාථමික අධ්‍යාපනයේ ද්විතීක අධ්‍යාපනයේ උසස් පෙළ නිමවෙච්චාම ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාල විද්‍යායත යුනිවර්සිටි කොලෙජස් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න බැරි වෙච්ච දරුවන්ට අපේ රටේ එහෙම එකක් නැහැ ඒ පරිපෙළ නැහැ මේ වෙනස සපුරාලීම සඳහා ඉදිරි වර්ෂ පහක කාල පරිච්ඡේදය තුල විශ්වවිද්‍යාල විද්‍යායතන 300ක් පමණ තන නිම කරන අය ඒ නිසා බිස්නස් එකක් නොවන ඒටි ආයතනය ඉතාම කෙටි කාලයක් තුලදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත විශ්වවිද්‍යාල විද්‍යායතනයක් බවට පරිවර්තනය කිරීම සඳහා අපි කටයුතු කරන අය කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. එතකොට මේ ඒටි සහතිකයට ඔබේ ඉහළ වටිනාකමක් ලැබෙනවා. ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 1500 දෙනෙකුට මෙහිදී උපාධි සහතික පිරිනැමුණා. දැන් ව්‍යාපාරික පුවත්. කොළඹ වරාය නගරයේ ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ලස්සන වෙරළ යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරුණා. වන අරණ පදනමයි මේ සඳහා මූලිකත්වයේගෙන ක්‍රියා කළේ. එමෙන්ම තවත් ආයතන කීපයක සහාය මේ සඳහා ලැබී තිබෙනවා. CAHC Port City Colombo පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජියන් හවුලියන් මහතාතුළු පිරිසක් මෙහි සමාරම්භක අවස්ථාවට එක්ුණා. ඩෙන්ටි වාර්ෂික කුසලතා සම්මාන ප්‍රදාන උත්සවයේ සහ නව නිෂ්පාදන හඳුන්වා දීමේ උත්සවයේ මොරටුවේදී පැවැත්ුණා. ඩෙන්ටි සමාගමේ සභාපති මහාචාර්ය අයල් ජයතිලක මහතාතුළු පිරිසක් එම අවස්ථාවට එක්ුණා. දිවින පුරා විසිරි සිටින 130 දෙනෙකුගෙන් යුත් බෙදාහැරීමේ ජාලයේ දක්ෂතම නිලධාරීන් තෝරා මෙහිදී සම්මාන පිරිනැමුණා. පූර්ණ දේශීය සමාගමක් වූ සීමා සහිත ඩෙන්ටි සමාගම ISO 9001 2000 ජාත්‍යන්තර තත්ත්ව සම්මානයට හිමිකම් කියන ආයතනයක්. දැන් අවධානය ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත. දකුණු ආසියා ක්‍රීඩාවලට ශ්‍රී ලංකා පාපදී සංගමයේ සහභාගී නොවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවර 20-20 දෙවන ක්‍රිකට් තරගය මෙවැනි විට පැවැත්වෙනවා. ලකුණු 143 ජයග්‍රහයේ ඉලක්කයක් හඹා යන ඉන්දිය කණ්ඩායම මෙවැනි විට කඩලු දෙකක් තැබී ලකුණු 125ක් ලබා සිටිනවා. ශ්‍රී ලංකා පාපෙදි සංගමේ නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකවන් හා නිලධාරීන් 13 ආසියානු ක්‍රීඩා උළෙලේ පාපෙදි ඩවුන්හිල් තරගය මගහැර තිබෙනවා. ඒ අනුව 2019 අංක 24 දරන ක්‍රීඩාවට අදාළ අපරාධ වැළැක්වීම සම්බන්ධ පනත උල්ලංඝනය කර ඇද්දැයි සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානය යොමු වුණා. ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බලා ලබන 20 වනදාට පෙර අමාත්‍ය ඩලස් අලාපරිම මහතා දැනුවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පත් කර ඇති ත්‍රිපුද්ගල කමිටුවට දැනුම් දී තිබෙනවා. නීතිඥ සංජීව එදිරිසිංහ මහතාගේ සභාපතිත්වයේ යටතේ එම කමිටුව පත් කර ඇත්තේ. ඒ සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබරාත්‍රියක්. www.itnnews.lk